රට නීති විරෝධීව බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට නොයා ඉන්නයි තිබුණේ. ඔයාලගේ පවුල ඇවත් රැක ගන්න. කාටවත්ම නීති විරෝධීව බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට යන්න දෙන්න එපා. නීති විරෝධීව බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට ගියොත් ඔබ හසුවන අතර ආපසු ලංකාවට හරවා එවනු ලැබී ඔස්ට්‍රේලියානු රජයේ පණිවිඩයකි. Dalungala Kapavi Janata Sevayaka dedicated to serve the people. Kagalla ප්‍රදේශ තමයි මේ යන්න සූදානම. කෑගල්ල ප්‍රදේශයේ තින එක්තරා පෞද්ගලික රෝහලක වෙච්ච ආසන්නතම සිදුවීමක්. ඔව්. මේ කෑගල්ල ප්‍රදේශයේ පුද්ගලික රෝහලේ වැඩ කරන සේවක මණ්ඩලයේ මේ ඉන්න සේවිකාවන්. සේවිකාවන් හැකපැති බැලුවොත් සේවිකාන් විතරක් නෙමෙයි සේවිකාන් හැටගෙන එන මේ කාර්ය මණ්ඩලයේ ඒ වගේම හෙද කාර්ය මණ්ඩලයේ වගේ කිහිප දෙනෙක්ම කතා කරලා පහුගිය දවස් ටිකේ බැලුම්ගල් දිගින් දිගට තමන්ගේ දැවෙන ප්‍රශ්නයක් ගැන කිව්වා. මේ ප්‍රශ්නේ මොකද්ද කියලා ඔබ අහන්න ඕන්ගේ හැනින්. දැන් එදා අපිට නයිට් එකේ එන්න තිබ්බ හතරට එන්න තියෙන්නේ. අපි ඉතින් තුනට එනකොට එනවා channel එක කරන්න තියෙනවනේ. ඒ ඇවිල්ල හිටියා ඉඳලා කොහමද මිසය එනකොට නමේ හමාර විතර වගේ. ඊට පස්සේ මේ අපි මේ YouTube එකේ හිටියේ අපි ගියා මේ දෙසින් වලට එක්කන් එන කියලා සර්ජන්ස් උඩ හිටිය තියට එකේ ඉන්නවද කියලා බලන්න මායි තාමස් කෙනෙකු ගියා. ඒ ගියාට පස්සේ එතනදී එන්න කියලා කණිඩියා කියලා තිබ්බා සර් නයිට් කරන අයට. සර් එන්න කිව්වින් අපි ඔෆිස් එකට යන්න හදනකොට ඔෆිස් එකේ ඉන්න මිස් එළියට ඇවිල්ලා ඇයි මොකද්ද ප්‍රශ්නේ කියලා අහුවා. ඊට පස්සේ එයා කිව්වා මට සර් එළියට එන්න කියලා කිව්වා. මේ මොකද්ද ප්‍රශ්නේ කියලා අහුවා. ඊට පස්සේ අපි කිව්වා දන්නේ නැහැ එන්න කියලා කිව්වා. කියලා අපි තුන්දෙනා ඇතුළට ගියේ ඔෆිස් එක ඇතුළට. මමයි නයිට් එකේ හිටියා තව හතර දෙනෙක් හිටියා. මුන්දෙනෙක් තමයි ගියේ. ඊට පස්සේ ඉස්සල්ලාම ගියා राज्यकारी රාජකාරී උනේ නැත්තම් ඒ සම්බන්ධයෙන් අවවාද දීමක් එවැනි කාරණාවක් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි මේ රෝහලේ මේ හෙද කාර්ය මණ්ඩලයේ වෙලා තින්නේ මේ ආයතනයේ ඉන්න මේ රෝහලේ ඉන්න ප්‍රධානියාගෙන් ගුටි ගන්න. ඔව් අන්න ඒක දැන් ආයතන කළමනාකාරීත්වයට පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඒවා කම්කරු නීති රීති වලට අදාළ පිළිගත් සම්මත ක්‍රමවේද තියෙනවා. ඒක එක්ක විනය අනුකූල ක්‍රියාමාර්ගන් එක ලිපි මගින් දෙනුම් දීම අවවාද ලිපි යන আদি ක්‍රමවේද තියෙනවා. හැබැයි ඒ ක්‍රමවේද කිසිම දෙයක් නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ මේ රෝහලේ මේ හිමිකරු වෛද්‍යවරයෙක්. මේ වෛද්‍යවරයා කරන්නේ පහර දෙන එක කාර්ය මණ්ඩලයට. නිශාන්ත හම්බෙන්න ගිය උඩට සර් ඉන්නවද කියලා බලන්න ඒත් කියන දුන්නේ නැහැ. එයාට ඉස්සල්ලාම ගහගෙන ගහගෙන ගියායි. අතින් ගහුවේ. කොහෙද? ඉස්සල්ලාම කටට ගැහුවා. ඒක කම්බුලටයි පොන්දට ගැහුවා. ඔළුවට ගැහුවා. පයින් ගැහුවා. පයින් ගැහුවේ කොහෙද? කකුලට තමයි මොකද එහෙම ගහගෙන ගියා. ඊට පස්සේ අනිත් අක්කට ගැහුවේ. එයාටත් කනට ගැහුවේ. කරන්ට් ගහන පාර කොණ්ඩ ගැලුණා. කොණ්ඩ ගැලුණාට පස්සේ කොණ්ඩෙන් ඇදලා ගිහින් ආයෙ ගැහුවා. ඒකල්ලා මම හිටියේ මෙන් දොර අයිනේ. ඒ කියන්නේ දොර ගාව හිටියේ ඔෆිස් එකේ ඉන්න මිස් කෙනෙක් ශමිලා කියලා. ඒ මිස් තමයි කිව්වේ යන්න මේ එළියට යන්න මේ එහෙම කියලා. අනිත් අයට ගහනකොට යන්න බෑනේ. ඊට පස්සේ මමත් මේක වදින්න try කර අදින්න බෑනේ. ඊට පස්සේ මේ අනිත් අක්කට ගහලා ඉන්නකම මට ගැහුවා කනට. ඒ ගහපන්ට මේ මම දොර ගාව හිටපු හින්දා මේ විචික වෙලා ගිහින් ඔළුව වැදුන දොරේ. ඒ වැදුන නිසා මම දොර අරගෙන එළියට එන්න හදනකොට මේක දොර පද දෙකලා ඇරලා තල්ලු කරා එළියට. ඒකල්ලා මම එළියට ආවා. ඊට පස්සේ අර දෙන්නටත් මේ කියන්නේ එළියට දැම්මයි දෙන්නව. ඔන්න ඔය විදිහට තමයි මේ පහර දීලා තියෙන්නේ. නිලෝපෙන් තමන් කෙනෙක්ගේ නිදහසේ සීමාව අවසන් වෙන්නේ තවත් ඉදිරියෙන් කෙනාගේ නාසයේ අගට වෙනකන් තමන්ගේ අත දික් කරන්න පුළුවන් ඇඟිල්ල දික් කරන්න පුළුවන්. ඉන් එහාට තව පුජ්‍යලයකට ඒ ඇඟිල්ලෙන් පහරක් කෙල්ල කරන්න හෝ වෙනත් හානියක් කරන්න බෑ. ඉතින් දැන් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මේ සේවක මණ්ඩලයට වෛද්‍යවරයාගෙන් ප්‍රධාන වෛද්‍යවරයාගෙන් ගුටි කන්න. ඉතින් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ. ඔව් ඒ විතරක් නෙවෙයි රංගන. දැන් රංගන කිව්ව කතාවට මේ උන පූර්ණක් එකතු කරනවා නම් කෙනෙකුට මේ තර්ජනයක් එහෙම නැත්නම් මරණීය බයක් දැනන විදිහට එහෙම තර්ජනයක් දැනන විදිහට දවන ගිහිල්ලා දිගු කරලා කතා කරන්නත් බෑ නීතියට අනුව. එතකොට එහෙම තියේදී තමයි උගත්තේ කියන වෛද්‍යවරයෙක් හිට ඉන්න පුද්ගලෙක් මේ විදියට තමන්ගේ හෙද කාර්ය මණ්ඩලයේ උදවියට පහර දෙන්නේ කෑගල්ලේ.
දැන් මේ රාත්‍රියේදී පහර කැමට ලක් වුණානේ ඊට පස්සේ මොකද මේ උදේ කලේ ඊට පස්සේ උදේ ඕපෙලා මේ කම්කරු එකට ගියා ඒකට ගිහිල්ලා එයාලට කිව්වා එයාලා කිව්වා පොලිසියන්න අර අපේ ETS එහෙම කැපුවානේ ඒ දේවල් අරන් දෙන්න පුළුවන් ඒ සම්බන්ධව ලියුමක් දෙලා කියලා යන්නේ කියලා එහෙනම් පොලිසිය කම්කරු කරලා මොකද කිව්වේ ගහපේක සම්බන්ධව නම් මුකුත් කරන්න බෑයි කිව්වා ලබා දෙන වන්දි ඒ අතින් එයාලට කරන්න පුළුවන් කියලා ඊට කලින් උත් කෙනෙක් ඇවිල්ලා ඉඳලා මේ එයාත් මේ වගේ තනියෙන්න කරාට පස්සේ මේ අපි डॉक्टर රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන්න තරමට මේ තුන් දෙනාට පහර ගන්න සිද්ධ වෙලා තිනවා. ඒත් එක්කම කණින් ශ්‍රාවයක් වෙන තරමට පහර දරුණු වෙලා තිනවා. ඉතින් අභ්‍යන්තරේ මොන හානි වෙලාද කියලා ඉදිරියට තමයි හොයා බලන්න වෙන්නේ. ඔව් මෙත එතකොට දැන් මේ උදවිය පොලිසියට ගියා කම්කරු සම්බන්ධ මේ නීති රීති මේ වලට පැමිණිලි කරන්න කම්කරු සම්බන්ධ නීති රීති වලට අනුකූල පැමිණිලි කරන්න කම්කරු කාර්යාලයට ගියා. හැබැයි ඒ තැන් වලින් වැඩක් වෙලා නැහැ. මේ කතාව මෙතනින් නිවැරදි කරගත යුතු. මේ කතාව ඔබ අහගෙන ඉන්නවා නම් ඔබ සේවකයෙක් වෙන්න පුළුවන් ස්වාමියෙක් වෙන්න පුළුවන් ඔබ දෙගොල්ලන්ට මේ කතාව මේ අදාළයි. මොකද දැන් මේ සිද්ධියේදී අදාළ බලධාරීන් හැසිරුණු විදිහ අනුව නීතිය පිළිබඳ වැරදි පුරෝකථනයකට එන්න පුළුවන්. එහෙම එකක් නැහැ. මෙහෙම දෙයකදී පියවර ගන්න පුළුවන් දේවල් තියෙනවා. අපි මේ සම්බන්ධව දැන් මෙහෙම පහර කෑමකට ලක් වුණොත් නීතිමය පැත්තෙන් මොනවද කරන්න පුළුවන්? මේ නීතිඥ UR ද සිල්වා ඕනෑම කෙනෙකුට නීති අනුව පහර දීමක් සිදු කරන්න බෑ. ඒක තමයි පළවෙනි සාධාරණ කතාව. ඒ වගේ අවස්ථාවකදී යම් පුද්ගලයෙක් තමන්ගේ බලය පාවිච්චි කරලා ස්වාමියා හැටියට ඉඳගෙන ඒක කරනවා නම් ඊට වඩා බරපතල තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ යටත් සේවකයෙක් හැටියට ඉන්න පුද්ගලයෙකුට පහර දීමක් සිදු කරනවා නම් ඒක ඊට වැඩිය අධිකරණයක් සලකන්නේ දරුණු දෙයක් හැටියට. මොකද ඒ අය සේවයේ යෙදලා සිටින්නේ ඔහුගෙන් යමක් ලබා ගැනීම සඳහා. ඉතින් එවැනි අවස්ථාවකදී ඔහු ඒ බලය පාවිච්චි කළ එහෙම කරනවා නම් එවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් අධිකරණය සාමාන්‍ය තත්ත්වයට වඩා විශේෂත්වයක් ඒ සිද්ධීන් සම්බන්ධයෙන් දක්වනවා දඬුවම් දීම සම්බන්ධව. එතකොට ඊට අමතරව ඒක කාන්තාවක් වෙන අවස්ථාවකදී එවැනි අයට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරනකොට ඒ තැනත්තා අර කියපු ආකාරයට ඒක ලිංගික අතවරයක් වගේ පහර දීම ලිංගික වශයෙන් පහර දීමක් සිදු වෙනවා නම් ඒකෙදී විශේෂ වගන්තින් සකස් කරලා තියෙනවා ඒ පිළිබඳව ක්‍රියා කිරීම සඳහා. ඒ පහර දීම සිදු කරන ආකාරය ගැන පරපතල තුවාල කිරීම සහ සූදු තුවාල කිරීම වශයෙන් වෙනස් අංශ දෙකකට අපේ නීතිය වෙන් කරලා තියෙනවා. එතකොට ඒ අයට පහර දීම කිරීම නිසා බරපතල තුවාල කිරීමට සත්‍යයකට වැටෙනවා නම් ඒවැය දඬුවම දැඩිව ලබා දෙනවා අධිකරණයක් විසින්. සුළු තුවාල කිරීමත් සම්බන්ධව තිබෙනවා නම් පාර්ශ්වයන් කැමති නම් පසු අවස්ථාවකදී සමතේකට පවා යා හැකි තත්ත්වයක් තිබෙනවා. කෙසේ වෙතත් පැහැදිලි තත්ත්වය තමයි අපේ අධිකරණ ක්ෂේත්‍රය තුළ එවැනි යම් කිසි බලය තියෙන පුද්ගලයෙක් සේවා යෝජකයෙක් හැටියට ඉඳගෙන එසේ කිරීම තුළ ඒ පුද්ගලයාට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාවක් ඒ තුවාල වලට ලක් වෙන පුද්ගලයන්ට පීඩාවට ලක් වෙන පුද්ගලයන්ට හැකියාව තියෙනවා. බොහෝ දෙනෙක් බයන්නේ තමන්ගේ ආයතනයට විරුද්ධ නැත්නම් ආයතනයේ ප්‍රධානීන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග වලට යන බොහෝ දෙනෙක් බය මේ වෙන සිද්ධි වුණොත් එහෙම. හැබැයි ඒ නෙවෙයි කල යුත්තේ. තමන්ට ප්‍රශ්නයක් වුණා නම් අසාධාරණයක් වුණායි කියලා හැඟෙනවනම් ඒ සම්බන්ධයෙන් තියෙන ආයතන වලට කියන්නේ කම්කරු කාර්යාලයට පොලිසියට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න ඕන. මොකද තමන්ගේ සාධාරණ ඉටු කරගන්න. බොහොම පැහැදිලි සාධාරණක් ඉෂ්ට කරන්න පුළුවන් අධිකරණ ක්‍රියාමාර්ගයක් තුළින් ඒ සම්බන්ධව නීතිය විවෘතයි. එතකොට දැන් එහෙම තියෙද්දි තමයි මේ කම්කරු කාර්යාලයෙන් වැඩක්ුණේ නැහැ කියන්නේ. පොලිසියෙන් වැඩක්ුණේ නැහැ කියලා කියන්නේ. ඉතින් දැන් මේ තත්ත්වයේ පිළිබඳව මේ පහර දුන්නයි කියන පුද්ගලයාගේ පාර්ශවයේ මේ වෛද්‍යවරයා කෑගල්ලේ මේ පුද්ගල රෝහලේ වෛද්‍යවරයා. ඔහු මොකද කියන්නේ? අපි ඔහුව සම්බන්ධ කරගන්න බලමු. හලෝ මම net fm එකකින් රංගන රෝහලේ අධිපති තුමා කොහොමද සම්බන්ධ කරගන්න පුළුවන්? සර්ගේ මොබයිල් නම්බර් එක තමයි දෙන්න වෙන්නේ. ආ දෙන්නකෝ නම්බර් එක. 0377 හරි.
හරි ඒ වෙලාවේ එහෙම මේ ඔහුගේ පුද්ගලික ජංගම දුරකථනය දුන්නා. දුන්නට ඒ දුරකථනයට ප්‍රතිචාර දැක්වෙන අවස්ථා කීපයක් අපි උත්සාහ කළා. බොහෝ අවස්ථාවලදී උත්සාහ කළා. ඒත් එක්කම අපි කෙටි පණිවිඩ මාර්ගින් ලබා දුන්න අපිට කතා කරන්න අවශ්‍යයි කියලා. ඒ මුල් අවස්ථා. බලමු ඊට පස්සේ පණිවිඩ වලට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා. දැන් රංගන දැන් මේ දැන් ඔය කිව්ව එක සිදුවීමක් නේ ඒක මේ හෙද නිලධාරි වරියක්ගේ සිදුවීමන්නේ. මේ රෝහලෙන් වාර්තා වෙච්ච එකම සිදුවීම නෙමෙයි. අද ඊයේ නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ මේ වගේ සිද්ධි වාර්තා වෙනවා. ඔව් දෙකින් දෙකටම මෙහෙම සිදුවීම් වාර්තා වෙනවා. මේ බොහොමයක් සිදුවීම් වලට හේතුව මේ කියන වෛද්‍යවරයා එහෙම නැත්නම් මේ රෝහල් ප්‍රධානියා හැටියට ඉන්න පුද්ගලයා ලිංගික අඩත්තේට්ටම් කිරීම. එහෙම නැත්නම් ලිංගික ප්‍රතිලාභ ලබා ගැනීමට සැරසීම කියලා බොහෝ උදවිය චෝදනා කරනවා. මේ එතන වැඩ කරපු තවත් එක හෙදනිලධාරිවරයා. මමත් පොලිසියෙම ගියා ගොඩක් පාරක් මේ අපටත් එතනින් කිව්වේ ඉන්න බැරි නම් අයින් වෙන්න ඉඳලා වැඩක් නැහැ කියලා තමයි. එයාලා මොකුත් ඇක්ෂන් එකක් ගත්තේ නැහැ ඉතින්. පොලිසිය පැමිණිලි ලිව්වද? ඔව් පොලිසිය පැමිණිලි ලිව්වා. මගේම පැමිණිලි ඇති දෙකක් තුනක් විතර. අනිත් අයගේ නම් තියෙන්නේ එකක් විතරක්. මොකද කවුරුත් වැඩිය යන්නේ නැහැ. දැන් මේ පාර දරුණුවටම ගහපු ඉඳලා තමයි මේ තුන ඇඩ්මිට්ුනේ. මෙයාලගේ කණෙන් වතුර එහෙමත් ඇවිල්ලා ඒ හින්දා. පොලිසිය ගියාට මොකුත් මේ වෙන්නේ නැහැ. අර එයාට සල්ලි බලෙත් තියෙනවා. එයාගේ යාළුවෝ තියෙනවා. අර ආරක්ෂක මාත්‍යංශය කිව්වා එයා එහෙම තමයි කියන්නේ ડોක්ටර්. කාටවත්ම බය නැහැ. මාව නැල්ලෙන් කෑගල්ල මිනිස්සුන්ගේ අහලා බලන්න කියලා ඒ තරම් එපා කරපු දරුණු චරිතයක් ඉතින්. ඒ හේතුම් මත එයා කුණු කොහොමත් එයා කුණු හරපෙන් බලනවා පොඩ්ඩක් තන් තරහ යන මිනිස්සෙක්. මෙන්න මේක මේ බොහොම මේ වැරදි දෙයක් වැරදි අර්ථකථනයක් තමයි. එයාට මේ පොලිසිය යාළුවෝ ඉන්නව නම් එයාට ආරක්ෂක මාත්‍යංශය යාළුවෝ ඉන්නව නම් එයාට විරුද්ධව නීති ක්‍රියාත්මක කරන්න බැරිද? එහෙම එකක් නැහැ. නීතිය හැමෝටම එකයි. ඒ හින්දා කවුරු හරි කෙනෙක් එහෙම බලපෑමක් යටතේ නීතිය ක්‍රියාත්මක නොකරන හදනවා නම් ඔහුට හොයයට විරුද්ධව පියවර ගන්නත් නීතිය ඇතුළෙම ප්‍රතිපදහන තියෙනවා. ඔබ පොලිසිය යමක් වෙන්නේ නැත්තම් ඔබට පුළුවන් සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිලි කරන්න. සහකාර පොලිස් අධිකාරීවරයාට. සහකාර පොලිස් අධිකාරීවරයා පැමිණිලි මේක විසඳන්නේ නැත්නම් ඔබට පුළුවන් එතනින් එහාට ඉන්න පොලිසිය ප්‍රධානීන්ට, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පැමිණිලි කරන්න. එහෙමත් නැත්නම් ඔබට පොලිස්පතිවරයාට පැමිණිලි කරන්න පුළුවන්. net fm බැලුම්ගල පොලිස්පතිවරයාගේ අවධානයට ලක් වෙන හින්දා බැලුම්ගලේ කතා වෙන බොහොමයක් දේවල් පිළිබඳව අවධානයට ලක් වෙන පොලිස් දෙපාර්තමේන්තුවේ. ඉතින් ඒ හින්දා බැලුම්ගල අහන ඔබට මේ දැනුවත් වීම හරි වැදගත්. මොකද මේ ක්‍රමවේදය ඔබ දැනගත්තම ඔබට ඔබ වෙනුවෙන් නීතිෂ්ඨ කරගන්න හරි ලෙහෙසි. ඔව් නිකම් දැන් අපි කලින් කිව්ව වගේ මේ වෛද්‍යවරයා මේ රෝහල ඉදපු කාර්ය මණ්ඩලයට අඩත්තේටම් කරලා තින්නේ අද ඊයේදලා නෙමෙයි. මේ අහන්නකෝ මේ කතාවත්. මෙයා ඉතින් මේ කලින් රජේ වගේ වැඩ කරලත් එතනත් ඉතින් ওই ප්‍රශ්න දාගෙන තමයි අයින් වෙලා තියෙන්නේ. කෑගල්ල හොස්පිටල් එකේ ඇටෙන්ඩන්ට් කෙනෙකුට ගහලා එහෙම තමයි මේ අයින් වෙලා තියෙන්නේ. දැන් හැබැයි ඒව නම් ගොඩක් අවුරුදු 20කට උඩදී කතා කියලා තමයි කියන්නේ. දැන් මෙයාට 55යි වයස ડોක්ටර්ට. අන්තිම නිකන් අර මේ හොඳ නැති නරකම මේ ජරා මේ වල් චරිතයක්. එයාට විරුද්ධව වැඩ කරන්න යනවා වගේ දැනෙනවා නම් එයා ටග් ගාලා අයින් කරනවා මොන මේ හේතුවකට හරි. මමත් පොලිසි ගියා ගොඩක් පාරක්. ඒ කියන්නේ එයාගේ අයිති සම්බන්ධතාව ගැන එයාගේ වයිස් දැනගන්නේවට නර්ස්ලා සැකයි කියලා හිතාගෙන තමයි එයා කට්ටි ඇස් කරන්නේ. ගෑන් ළමයි 4-5 දිනක් එක්ක යාළු වෙලා මෙයා ඉන්නේ නර්ස්ලා. ඔෆිස් එකේ ගෑණියෙක් හිටියොත් එහෙම යාළුයි එහෙම තමයි. නර්ස් කෙනෙක් දැන් අවුරුදු 15ක් විතර සාදාටම තියාගෙන ඉන්නේ බැඳලා නැති. වයිස් වෙනව ඉන්නවා. ඊට අමතර වෙන පොඩි ගෑනු ළමයි අමාරුව දාලා එලකට මොකක් හරි වරදක් පටවලා එහෙම කරන්නේ. මගෙත් එක්ක තරහා වුණේ. ඒ කියන්නේ ඒකේ අයිති සම්බන්ධතාව ගැන වයිස්ට කේලම් කියන්නේ අපි කියලා තමයි හිතාගෙන ඉන්නේ. අනික එයාගේ නම්බනම් වෙන වෙන ඒවට මේ කියන්නේ එහෙම කියන ඒවා තියෙනවා ඉතින් ඇත්තටම වහන්න ඕනේ නෑනේ. එයාට කතා කරලා තියෙනවා. ඔව් බලපෑම් තියෙනවා. ඔය එහෙම කරනවා. මටත් කරලා දෙනවා. මගෙත් එක්කත් ප්‍රශ්නයක් ගිහින් මම පොලිසියට එන්ට්‍රි දාලා තමයි ඉන්නේ. මගේ එන්ට්‍රි වලත් හැමතැනම මේ සම්බන්ධ ඒවා ලියලා තියෙන්නේ මම. ඔව් ඒ කාර්ය මණ්ඩලයේ වැඩ කරපු උදවියනේ. ඒ උදවිය දන්නවා මේ ප්‍රධාන වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපේ මොන වගේද කියලා. සහ මේ වෙච්ච අසාධාරණ කම් වෙනුවෙන් එයාලා ඉදිරිපත් වෙච්ච අවස්ථාවලදී පොලිස් පැමිණිවල මේ කරුණු අන්තර්ගත වෙලා තිනු. ඒතොර ඉදිරි පරීක්ෂණ කටයුතු වලදීත් මේ දේවල් ඉවහල් කරගන්න පාදක කරගන්න පුළුවන් පරීක්ෂණ කටයුතු කරනවා නම්. සහ මේ බැලුම්ගල අනාවරණ පදනම් වෙන්නේ ඔවුන්ගේ චෝදනා සහ පොලිස් වල සිදු කරන ඔවුන්ගේ පැමිණිලි ඇතුළු කරුණු කාරණා. ඉතින් මේ ගරු වෘත්තියක් කරන උතුම් පුද්ගලයෙක්ගේ කරට්ටුව. ඉතින් හැබැයි එහෙමයි කියලා මේ එකෙන් මේ සමස්ත වෛද්‍යවරුම එහෙම නැත්නම් සමස්ත පුද්ගලික රෝහල්ගෙනම වැරදි අවබෝධයක් ගන්න එපා. මේ එක මේ කෑගල්ල පැත්තේ තියෙන එක පුද්ගලික රෝහලක හිමිකරුවන වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය. හැබැයි එහෙමයි කියලා කෑගල්ල පැත්තේ තියෙන හැම පුද්ගලික රෝහල්ම එහෙමත් නැහැ. ඒවා ඉන්න හැම වෛද්‍යවරුම එහෙමත් නැහැ. ලංකාවේ තියෙන හැම පුද්ගලික රෝහල්ම ලංකාවේ තියෙන හැම වෛද්‍යරුවම එහෙම නැහැ. දෙවිවරු වගේ වෛද්‍යවරු තමයි අපිට බහුතරයක් හම් වෙන්නේ. ඒ අතර වාරේ බොහොම අතලොස්සක් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා මේ මගේ උදවිය. ඉතින් මේ මගේ උදවියගේ එහෙම නොමනා ක්‍රියාකලාප හින්දා අර සමස්ත මේ වෘත්තියේ ඉන්න සමස්ත උතුම් පුද්ගලයන්ටත් නිග්‍රහයක් වෙනවා. ඒ හින්දා අන්න
ඒ නිග්‍රහය වළක්වන්න එහෙම නැත්නම් මේ පුද්ගලයා තවදුරටත් මෙහෙම හැසිරීම වළක්වන්න මේ පුද්ගලගෙන් අගතියටපත් වෙච්ච උදවියට සාධාරණයක් ඉෂ්ට වෙන්න වගේ සද් අරමුණු ප්‍රදර්ශ කරගෙන තමයි මේ බැලුම්ගල අනාවරණය සිද්ධ වෙන්නේ. නිලෝප විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා කතා කරමු. 01125533 අපේ මැදිරි දුරකථන අංකේ ඔබට පුළුවන් කතා කරන්න. බැලුම්ගල ජනතා සේවයට dedicated to serve the people. නෙතෙෆෙම් බැලුම්ගලත් එක්ක ඔබ එකතු වෙන්නේ අද නෙතෙෆෙම් බැලුම්ගලින් අනාවරණය කරමින් ඉන්නේ කෑගල්ල ප්‍රදේශයේ එක්තරා පුද්ගලික රෝහලක හිමිකාරීත්වය දරන වෛද්‍යවරයෙකුගේ ක්‍රියාකලාපය පිළිබඳව ඔහු අමානුෂික ආකාරයට පහර දෙන බවට හෙද කාර්ය මණ්ඩලයට ඇතුළු කාර්ය මණ්ඩලයට පහර දෙන බවට ඒ කර්මල උදෘවිය බැලුම්ගල කතා කරලා කිව්වා. ඒ අනාවරණය තමයි අද සිදු කරන්නේ. කතා කරන්න දෙන කෙනෙක් විශේෂයි, තවත් කෙනෙක් ඉන්නවා ඇයත් විශේෂයි. ඇය තමයි මාවනල්ල මිල්ලංගොඩින් වසන්ත. ආයිබන් ඔබට. ආයිබෝන්. මං කැමති මට වෙච්ච දේ කියන්න. මොකද ඔබේ අත්දැකීම? මම මෙහි කෙනෙක් නෙමෙයි, මම රත්නපුරේ. ඉතින් මගේ මේ ඇඟිල්ලේ කැක්කුමට මගේ මහත්තයා තමයි එතන හොඳයි කියලා හැමෝම කියනවා. අපි යන් කියලා ඉවරලා මාව එක්කන් ගියා. ඉතින් පළවෙනි දවසේ දෙහෙත් දීලා ගෙදර එවුවා දවස් 10කින් එන්න කියලා. පස්සේ මම ගියා. ඒ දවස් 10කින් චුට්ට අඩු වුණ හිඳ කැක්කුම. පස්සේ මේ සර් කියනවා මේ මට මේ තියෙන රොමැටික් ආතරයිටිස් ඔයාට මේ මම දරුණු ලෙඩක්. ඉතින් මේක හොඳ කරන්න නම් බෙහෙතක් තිය විඳින්න ඕනේ කිව්වා. මම මොකද සර් කියලා. පස්සේ මේ දැල් ලෙඩේ හොයාගෙන රටවටේ නම් යන්න එපා. දැන් මම අමාරු වෙන ලෙඩේ හොයලා දුන්නේ ලේ එහෙම බලලා. මේ මගේම දැන් බෙහෙත් විඳින්න කිව්වා. මං කෝ හාස දැන් මටත් ඕනි මගේ කැක්කුම අරගන්නයි මේ මගේ දරුවා පුංචි ඒ වැඩ ටික කරගන්නයිනි. පස්සේ මම කිව්වා හාස එහෙන අදම විඳිනවද හෝ මං කෝ හාස කියලා. පස්සේ මේ 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 බෙහෙත් විඳිනකොට මේ මුත්‍රා අඩසිය හැදෙන්නේ. ඩොක්ටරාට මේක විඳින්න බෑ ලේසි පහසු දෙනකොට කියලා මට පෙනිසිරින් විද්දා. ඊට පස්සේ විදලා දැන් මට ගෙදර ඇවිල්ලා හරි අමාරුයි අත කැක්කුමයි අතට විද්දි ඊළඟ දවසේ නම් අපි තාත්තමට විද්දිමු කියලා හිතන් මට විද්දා. විදලා හිතන් මේ මට ඉවසන්න බැ අමාරු වැඩි මට. පස්සේ මම අඬලා අඬලා ගෙදර ගියා. ගෙදර ගියාට පස්සේ රත්නපුරේ මහරෝහලට මාව ඇතුල් කළාට පස්සේ හිටපු ડોක්ටරලා කියනවා අම්මා ඔයාට පිස්සුද මේ මේ බේත විදින්නේ නැහැ ලේසි එකට කෙනෙකුට මේ ඔයා මැරුණා නම් එහෙම මේ දරුවට කවුද කියලා හැම ඉතින් මට සිබිලා දීර රොමැටික් ආතරයිටිස් නෙමෙයි ඒ කකුලේ තුවාලයක් හැදිලා ඒකෙන් ගිය විස බීජ රෝගයක් සම්බන්ධ මේ සහ වෛද්‍යවරයෙකු විසින් ඉදිරි කළ යුතු කාරණාවක් සම්බන්ධ කාරණාවක් හින්දා අපිට මේ ගැන මුකුත් කියන්න බෑ. නමුත් ඔබ කිව්වා මේ පූර්ව කතා බහේදී මේ පුද්ගලයාගේ හැසිරීම පිළිබඳව. හැසිරීම ඔව් හැසිරීම මා ඒ වෙලාවේ ඉන්ජෙක්ෂන් එක මේ ටික දෙන්න ඒ බඩු ටික එයා ළඟට දෙන්න පරක් වුණා කියලා ඒ නර්ස්ට අමුක්කුණු හරපෙන් දැන්නේ. අනේ කියලා තමයි වැදගත්ම කෑල්ල. අපිට විශේෂ කෙනෙක් ඉන්නවා කතා කරන්න. කෑගල්ල මහරෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහත්මයා. අයිබන් වෛද්‍යමුනි. අයිබන් සුබදසක් ඔකේ අනබත මාකද සුබදසක් මම හිතන්නේ මේ අපි වෛද්‍යරු විදියට වෛද්‍ය විශේෂයෙන් රෝහල් අධ්‍යක්ෂකලයට කිසිම අයිතියක් නැහැ නීත්‍යානුකූලව තමුන්ගේ ඇත්තේ වැඩ කරන හෙදින්දාන්නට හෝ කිසිම සේසුළු සේවකට හෝ පහර දීම තියා මම හිතන්නේ නරක විදියට බනින්නවත් අයිතියක් නැහැ. ඉතින් මේ ඔබ මේ කියන සිද්ධිය ගැන මටත් ආරංචිලා තියෙනවා. මොකද සමහරලාට ඒ කියන්නේ ගහපු ගුටි කාපු අය මේ රෝහලට ප්‍රතිකාර ගන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මම ඇත්තටම ලැජ්ජ වෙනවා මේ වගේ දේවල් ගැන. නමුත් කෑගල්ල මහරෝහලේ නම් කිසිම වෛද්‍යවරයෙක් හෝ අධ්‍යක්ෂවරයා ওই තත්ත්වයට වැටෙන්නේ නැහැ. ඉතින් මම ජනතාවගේ ඉඳලා සිටින්නේ දැන් වැඩ කරන කෙනෙකුට තමුන්ගේ හාම්පුතා ගැහුවනම් ඒකට පොලිසි තියෙනවා, නීති තියෙනවා, රටක සංකරු නීති තියෙනවා. මේවා කරුණා කරලා දැනගන්න මේ ගුටි කකා එහෙම බැනුවහා ඉන්න අවශ්‍ය නැහැ. ඒ සඳහා අවශ්‍ය අදාළ ආයතන ගැන දැනුවත් වෙන්න ඒක ඒ පිළිමල දැනුවත් කිරීම ගැන මම ඔබට ස්තුති වෙනවා. ස්තුතියි කෑගල්ල මහරෝහලේ අධ්‍යක්ෂකවරයා. මේක මේ වෙලාවේදී හරිම වැදගත් සාක්ෂියක් බවට පත් වෙනවා. මොකද අර පුද්ගලික රෝහලෙන් පහර කන උදවිය ඇතුළත් කරන්නේ මහරෝහලටනේ. ඔව්. ඉතින් ඒ හින්දා වෛද්‍යවරයා අධ්‍යක්ෂකම කිව්වේ වගේම එතුමා කිව්වා වගේ තමයි දෙවිවරු වගේ වෛද්‍යවරු ඉන්නවා. ඒ වගේම කෑගල්ලෙත් බොහොම වැදගත් දෙවිවරු වගේ වෛද්‍යවරු වැඩ කරන වෛද්‍යරුන්ට හිමි පුද්ගලික රෝහල් තියෙනවා. ලංකාවේ බොහොමයක් තියෙනවා වෛද්‍යවරු විසින් මේ මෙහෙමනේ. එහෙම නැත්නම් වෛද්‍යරුන්ට හිමි, එහෙම නැත්නම් වෙන පුද්ගලික හිමිකාරත්වයන් හිමි, දෙවිවරු වගේ වෛද්‍යවරු වැඩ කරන වෛද්‍යවරුන්ට හිමි රෝහල් තියෙනවා. ඒ රෝහල් ගැන මේ කියන්නේ මේ කෑගල් ප්‍රදේශයේ එක්තරා රෝහලක් පිළිබඳව පෞද්ගලික රෝහලක්. පුද්ගලික රෝහලක්. ඒතර ඒ රෝහලේ හිමිකාරත්වය දරන වෛද්‍යවරයෙකුගේ හැසිරීම බොහොම පල්ලෙහා මට්ටමේ තියෙන. ඉතින් ඒක අර සමස්ත රටේ වෛද්‍යවරුන්ට වගේම සමස්ත පුද්ගලික රෝහල් වලටත් හරි
වැරදි මේ විදියට තමයි ඒ බලපෑම සිදුනේ මොකද මේකෙන් ඒක මනින්න පුළුවන් කෙනෙක් ඒ හින්දා මේ වර්ධන ඉවර්දි කරගත යුතුයි ඒ හැසිරීම කොයි වගේද කියලා මේ කතාව ඇහුවට පස්සේ දැනගන්න පුළුවන් මම නම් වැඩ කරනවා මාස 6ක් ඉතින් වැඩ කරා ඉමර්ජන්සි යුනිට් එක තියෙනවා ඒකේ පේෂන්ට් කෙනෙක්ට මේ සේලයින් එකක් දාලා තිබුණේ ඔපීඩී කෙනෙක් ඉන්නකොට තමයි මේ කතා කරේ කියන්නේ සේලයින් එකක් දාලා තිබු පේෂන්ට් කෙනෙක්ගේ ළඟ ඉඳී මේ කියලා තමයි එහෙම කරේ මට ඩියුටි තියෙන්නේ මේ ඔපීඩී කෙනෙක් ඉන්නවා ඔපීඩී කෙනෙක් ඉඳී වෙලා ඔපීඩීගේ පේෂන්ට් ගොඩක් ඉඳලා ඉන්නවා මම එතනදී ඊට පස්සේ අනිත් දෙන්න ටිකට ගියා. ඒ අතරේදී තමයි ඇවිල්ලා බලලා තියෙන්නේ. එතකොට එතන කවුරු තියෙන්නේ නැහැ කියලා තමයි ඔෆිස් එකට එන්න කියලා කිව්වා. ඔගලට ඔෆිස් එකට එන්න කිව්වා. ඔව් ඔෆිස් එකට එන්න කියලා කියන්නේ එළියේ කැමරාස් තියෙනවා. ඒ හින්දා තමයි ඔෆිස් එකේදී තමයි ඒක සිද්ධ වෙන්නේ. මම අනිත් දෙනා චෙක් කරන්න ඔෆිස් එකට ගියා. කරණම ඉඳපු මේ නර්ස් ට ගැහුවා. ඔලුවට එකක් ගාලා ඊට පස්සේ පයින් ගැහුවා. කොහෙටද පයින් ගැහුවේ? ඒ කකුල් දෙක හරියට වගේ ඒ තමයි පිටිපස්සට වගේ වැඩනේ. එයාට පයින් ගැහුවා. එයාට තමයි ගොඩක්ම ගැහුවේ. අවුරුදු 3ක්ම අනක් කරගෙන ගියා. ඊට පස්සේ මේ දෙවෙනි දිනේ මම ඊට පස්සේ දෙවෙනි දිනේ මට ගැහුවා මට නම් ගැහුවා ඔලුවට විතරයි. අතින් ගැහුවා. ඊට පස්සේ ප්‍රියමි කියලා නංගි කෙනෙක් කෙනා එයාට මේ පෙරත් ගැහුවා එකක් ගහලා තුන් දිනාම ඇදලා එළියට ගන්න හදිස්සෙම. ඊට පස්සේ මේ එළියට ගහන්න හැදුවා. ඊට පස්සේ ඔෆිස් එකේ ඉඳන් මිස් කරගෙන ඔයාලා පේන්න තියෙන කොහට හරි යන්න කියලා. ඊට පස්සේ මේ අපි ගිහිල්ලා දැන් අපේ ටෙන් රූම් එකට තියෙනවා. ඒකට ගිහිල්ලා මමයි මේ එක්කෙනෙක්ගේ ගිහිල්ලා ලයිට් ඔෆ් කරලා දොරවහගෙන ගියා මේ ඉතින් යනකම්. ඊට පස්සේ අනිත් එක්කෙනා ඉමර්ජන්සි ඇතුළට ගියාට පස්සේ එතන නෙලෙ දෙන්නට දොර ළඟට එනවා ඉතින් ඉඳලා තියෙනවා. එයාට එතනදි ගහන්න හැදලා ඊට පස්සේ මම රෑ 12ට විතර ගෙදරයි කතා කළා මේ ගෙදරින් ඇවිල්ලා මාව එක්කන් ආව ගෙදර. අනිත් දෙන්නා නම් ඉතින් උදේ තමයි ඇවිල්ලා තියෙන්නේ. 01-2-55-33-63 අපේ දුරකථනෙන් ඉන්න කතා කරන්න මාකොලින් රණසිංහ මහත්මයා අයිබෝවන් අයිබෝවන් මාතෘකාව වැඩසටහන දිනකට ආන කෙනෙක් මට කියන්න තියෙන්නේ මේ වෛද්‍යවරයා ඉස්සල්ලා මේක කරනවිලා ID මේ මානසික රෝහලට බාර දෙන්නේ බාර දීලා එතකින් ප්‍රතිකාර අරගෙන ID උන රෝහල කියලා එකක් තියෙනවා එතෙන්ට එක්කන් ගිහලා එතන වෛද්‍යවරු හෙද මණ්ඩලයේ වැඩ කරන ඇති කොහමද මේ ලෙඩ්ඩුන්ට කතා කරන්නේ කොහමද කාර්ය මණ්ඩලයට කතා කරන්නේ කොහොමද කියලා විශේෂයෙන් පෙන්වන්න ඕනේ මම ඇස් දෙකින්ම මගේ මේ ප්‍රැක්ටිකල් මට තියෙන එකක් තමයි ID උන රෝහලේ අනේ පුළුවන් නම් ඕගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඒ උන රෝහල සම්බන්ධව ඒ ડોක්ටර්ස්ලා පොඩි ළමයිට කතා කරන්න මගේ පැටියෝ කියන්නේ හරිම කියන්නේ තමන්ගේ දෙවන මව ඉන්නේ එතන ඇත්තටම කියන්නේ මම මේ අත්දැකීමෙන්ම කියන්නේ විශේෂයෙන් ළමා වාර්ඩ්ුයි ළමා වාර්ඩ්ුවේ මේ ලොකු ડોක්ටර් නර්ස්ලා සුළු සේවකයෝ දරුවන්ට පුදුම ආදරයෙන් කතා කරන්නේ එතනට ගියාම ඇත්තටම ලෙන්ගු නෙමෙයි ඊට වඩා වැඩි මේ රෝගයක් වුණා සුවපත් වෙනවා මොකද ඇත්තටම කරුණාබර මේ ඉන්නේ මේ ඒ කාර්ය මණ්ඩලයයි මේ විශේෂයෙන් මේ ඒකේ මේ දෙනව කොට එක ડોක්ටර් මම නිශාදී රණසිංහ කියලා ඇත්තටම අද උදේ නිවුස් මේ net news වලට ගියා ඇත්තටම මේ 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 කෑගල්ල වෛද්‍යවරයෙක් එක්කන් ගිහලා පෙන්වන්න ඕනේ ස්තුතියි මේ ඒ හින්දා වෙන්නේ නැති මං කියන්නේ IDH වුණ රෝහල මේකට වුණ රෝහල ඩෙන්ගු කළමනාකරණ අතින් බොහොම ඉහළ මට්ටමක තියෙන බවට සෞඛ්‍ය අංශවල පැසසුමට ලක් වෙලා තියෙන්නේ ඒ විතරක් නෙමෙයි මීගම රෝහලත් ඩෙන්ගු කළමනාකරණ අතින් හොඳ මට්ටමක තියෙනවා මේ IDH වුණ රෝහල හා සම්බන්ධවම ඉතින් අන්න ඒ වගේ රෝහලෙන් ඒ IDH වුණ රෝහලෙන් ආදර්ශයක් ගන්නව නම් හොඳයි මේ වගේ හැසිරෙන මේ පුද්ගලික රෝහල්වල උදවිය ඒ වගේම අනෙකුත් රෝහල් වලත් මෙහෙම උදවියේ ඉන්නවා නම් ඒ උදවියට ඔන්න හොඳ ආදර්ශයක් ගන්න තැනක් ලෙඩ වෙලා හරියන්න ගිහිල්ලා ඔය තියෙන ලෙඩ බොහොමයක් ලෙඩ හොඳ කරගන්න පුළුවන් එහෙම තැනක දැන් අර මේ හෙදස නිලධාරීන් 3 දෙනෙක්ව කතා කරලා තිබුණේ කාර්යාලයට එන්න කියලා මේ ප්‍රධාන වෛද්‍යවරයා ඊට පස්සේ මොකද උගල තිබුණේ මම නදීෂා තව ටියුමි කියලා නර්ස් කෙනෙක් ඉන්නවා අදීකා කියලා තව නර්ස් කෙනෙක් ඉන්නවා අපි තුන් දෙනාට ගැහුවා ඔක කලින් ගහලා තිබුණා ගායනා කියලා මිස් කෙනෙක් යනවා අහිමුණා වැඩ කරන අනිත් අයට අපේ විදිහට තමක් කරන්නේ ගහනවා ගායනවා ඔයාලා තාම වැඩ කරමින් ඉන්නේ එතන මම අයින් වුණා දැන් අපි පැමිණිල්ල දාලා තියෙන්නේ අපිට ගහපු වන්දා ඊයේ තමයි පැමිණිල්ලට අපිට මේ එන්න කියලා කිව්වේ දැන් 17 එන්න කිව්වේ ගහන්න ගියපම තියෙන හැමදේම ගහලා ගහනවා ඔයාලට මොකෙන්ද ගැව්වේ අතිනුත් ගැහුවා මේ පයින්ුත් ගැහුවා කොන්දර ගැහුවා අතින් ඔළුවටත් අතින් ගැහුවා පස්සේ පයින් ගැහුවා මෙව වැටුණාද ඔබ මන්ට වැටෙන්නේ ඕ මට දානකොට අනිත් ළමයි දෙන කෑ ගැහුවා ඊට පස්සේ ඒ ළමයි දෙන්නට ගැහුවා තව නම් කෝ ගහපම එයාගේ යප්පි හොස්පිටල් එකේ නැතිලා හිටියා ඒ ගැහුවම එයා කණේ මත එන්න ගත්තා ඒ මොනවත් නෑ බලන්න එයා කිව්වා මේ අපි පොලිසිය ගියා කියලා අපි ඔයා බය වෙන්නේ නෑ කිව්වා අපිට කරන්න පුළුවන් ඕන දෙයක් කරන්න කියලා රුපියල් 2000 වියදම් කරපුවම ඔක්කොම හැදෙනවා කිව්වා එයාගේ යාළුව ඉන්නකො ආරක්ෂක අමාත්‍යාංශ හැමතැනම එයාගේ යාළුව ඉන්නකො බය වෙන්න දෙයක් නෑ නේද කිසිම දෙයකට එයා ඉදිරිපත් වෙන්නේ නෑ කිව්වා
එහෙම තමන්ගේ කාර්ය මණ්ඩල අමතලව කියනවා නම් ඒක බරපතල වරදක් අනිත් එක තමයි මේ වැඩසටහන පොලිසිය ඉහළඳාරින් අහගෙන ඉන්න බව මම ඔබට කලනොත් මතක් කරා හිතවතුනේ. ඔව්. ඉන්න නිලධාරි මහත්වරුනි ඔන්න ඔබට පියවරක් ගන්න පුළුවන් හොඳම අවස්ථාවක්. මේ අදාළ සාක්ෂි අපට දෙන්න පුළුවන් මේ උදුවේ සම්බන්ධ කරන්න පුළුවන් මේ ඔබේ දෙපාර්තමේන්තුවේ හැලුවට ලක් කරන්න. රුපියල් 2000ට පැමිණිලක් යට ගන්න පුළුවන් කියන්නේ. ඔව්. මොකද්ද නීති තියෙන තත්ත්වය? කයි වර්ගයේ ඉල්ල කරන්නේ? ඔව් සහ මේ ඔය එහෙම කියනවා නම් සහ දැන් මේ වෙනකොට පියවරක් අරගෙන නැත්නම් එතනත් බැලිය යුතු ඉහළඳාරින් බැලිය යුතු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එහෙම කියනවා නම් මේ කතා දෙකේ ගැළපීමක් තියෙන්න පුළුවන්. ඒත් එක දැන් නෙළුම් දැන් එහෙම වෙලා නම් ඔව් දැන් පොලිසිය දෙකට පැමිණිලත් එක්ක පොලිසියෙන් ක්‍රියාත්මක වෙලා තිනෝ රෝහලට ගිහිල්ලා මේ උදවිය සම්බන්ධයෙන් සවා බලලා තිනෝ. ඒත් එක්කම දැන් ඉදිරි පරීක්ෂණ කටයුතු කරන අද දවසේ 17 වෙනිදා අද මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථානයේ කැඳවලා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා. බලමු ඒ සම්බන්ධිනුත් අවධානය යොමු කරද්දී පොලිසියටත් තොරතුරු ටිකක් තමයි මේ අද බැලුම් ගලෙන් අනාවරණය වෙන්නේ. මොකද මේ සිද්ධි වලට මේ වර්තමාන ආසන්නතම සිදුවීමට මුහුණ පා උදවිය විතරකුත් නෙමෙයි මේට කලින් උදවියට වෙච්ච සිදුවීමුත් මේකට ඇඳ ගන්න පුළුවන්. ඔව් මොකද විශේෂයෙන්ම දැන් පොලිසියට පුළුවන් වුණා අපි පොලිසිය නීතිය කරන විදිය කියලා දියුතු නැහැ. නමුත් දැන් වෛද්‍යවරයාගේ රෝහලේ CCTV වාර්තා පරීක්ෂා කරන්න පුළුවන්. ඒවා සමහරට මැකිලා තියෙන්න බැරි නෑ. එහෙනම් මැකිලා නම් ඔන්න සැකයක් තියෙන්න පුළුවන්. ඒවා තියෙනවා නම් ඒවා පරීක්ෂා කරන්න පුළුවන්. මේ උදවිය ගියේ කියලාද ආවේ කියලාද ඒවා හොයා ගන්න පුළුවන්. එතකොට පෙර පැමිණිලි විමර්ශනය කරන්න පුළුවන්. ඉතින් එහෙම කරලා පියවරක් ගන්න පුළුවන්. එහෙම බැරි නෑ. ප්‍රශ්නේ තියෙන්නේ මේවට පියවර නොගන්න එක. එතකොට එහෙම නොගැනීම ඇතුලේ කෙනෙකුට හිතන්න පුළුවන් අර රුපියල් 2000ට පොලිසිය අතර ගන්න පුළුවන් කියලා කියන කතාව ඇත්ත කියලා. ඒ කතාව බොරුවක් කරන නම් පොලිසිය නිලධාරි මහත්වරු මේ පුද්ගලයාට විරුද්ධව පියවරක් ගත යුතුයි. දැන් නෙළුම් තවත් කාරණාවක් දෙන්න. රුපියල් 2000ක් දීලා ප්‍රශ්නයක් යට ගන්න පුළුවන් වෙන්නේ තව හේතුවක් තමයි මේ රෝහලේ තියෙන කොට්ටයක් රුපියල් 8000ක් විතර වෙනවලු. බලන්නකෝ ඒ කතාවත්. දැන් නයිට් එකට කියලා වැටෙන්නේ තුන්නේ නයි. ඒක ඉමර්ජන්සි බලන්නත් ඕන, OPD බලන්නත් ඕන, අනිත් තැන් වල ඉවත් කරන්න ඕන channel එකෙන්. දැන් අපේ ඩියුටි එන්නේ තියෙන්නේ 8:00 වෙනකොට හැමදාම ඉතින් ඕෆ් වෙලා යනකොට 6:30. උදේ 8 වෙනකොට යන්නත් දැන්. හරියට ඉතින් 7:30 වෙනකොට ඇවිත් ඉන්න ඕනේ. උදේ නම් කමන්නේ හවසට එහෙම අපි කිසිම කෙනෙකුට දැන් ඔය ට්‍රෑ වුණා කියලා අපිට එහෙම ට්‍රාන්ස්පෝර්ට් හම්බෙලා නැහැ. දැන් සිකුරාද මම නයිට් එකට ගියපුවාම ගෙදරින් දෙකට යන්නේ. එහෙ 3 වෙනකොට ඒ ගියපුවම පහුවදා සෙනසුරාදාත් උදේ එන්න බෑ. 8 ටෝප් වෙලා හවස 4 එන්න වෙන්නේ. ඒක චැනල් තියෙනවා, චැනල් එක කරලා එන්න ඕන. අපිට කෑමක්වත් දෙන්නේ නැහැ එහෙම කියලා. අතින් අපි වියදම් කරගෙන කන්න ඕනේ. වැටුප් කොහමද? 13500 බේසික් එක. අනිත් ඕටි කරලා එහෙම තමයි ගන්න ඕනේ. ඕටි කියලාත් නෑ දැන්. ගියව මාසේ කොට්ටයක් නෑ කියලා ඉවරල කොට්ට රුපියල් 1000ක් අපාගත්තා. ස්ටාෆ් එකේ දැන් ඉමර්ජන්සි කියලා ඒකින් ඔක්කොගෙම 10000 කපනවා කොට්ටිට කියලා. අතලක් නැතුණා කියලා එතන 8 දෙනෙක් විතර ඉන්නවා ඉමර්ජන්සිට. ඒ කොට්ටි රුපියල් 8000ක් ගත්තා. ඔව්. දැන් මේ කොට්ටේ එකතු කරපු සල්ලි වලින් මෙට්ටයක් ගන්න පුළුවන්. මෙට්ටේ ඉතින් මෙයාට වැදගත් වෙන්න පුළුවන්. මොකද පුද්ගලයාගේ සම්බන්ධ චර්යාව පිළිබඳව උදවිය කියන කතා එක්ක මෙට්ට මෙයාට වැදගත් වෙන්නත් පුළුවන්. ඒ වැදගත්කම නොවැදගත්කම ගැන බලන්න අපි කොට්ට මෙට්ට ගැන අහන්න නෙමෙයි මේක රූප පහර දීම ගැන අහන්න කතා කළා. නැවත මොකද දැන් කලින් වතාවේ ගත්ත උත්සාහයේදී ජංගම දුර කතන නම්බරේ දුන්නාට ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. නැවත මේ රෝහලේ ප්‍රධාන දුර කතනට එමුතුමක් ගත්තා. හලෝ හලෝ ඔව් රෝහලේ අධිපතිතුමා ඉන්නවද? ඔව් ඉන්නවා. කතා කරන්න පුළන්ද මට? සර්ගේ නම්බර් එකට තමයි කතා කරන්නම් වෙන්නේ. මොබයිල් නම්බර් එකම ගත්ත කීපතාව කාන්ස කරන්නේ නැහැ නේ ඒකයි. පොඩ්ඩක් කාන්ස කරන්න. මේකෙන් නම් මට ලයින් එකක් නැහැ ඩොක්ටර් කාන්ස කරන්න. කොහොමද ගන්න පුළුවා? මේ කියන්නේ මේ ඩොක්ටර් කොහොමත් මොබයිල් එකටම තමයි ගන්න වෙන්නේ. මොබයිල් එකටමයි නේද? ඒ නම්බර් එකට 0713 මේ නම්බර් එක නේද? ඔව්. වෙන ක්‍රමයක් නැද්ද සම්බන්ධ කරගන්න? ඒ කියන්නේ මගේ නම්බර් එකට පුතින් කෝල් බෑක් කරන්න නැද්ද? එහෙම ලයින් නෑ ડોක්ටර් සර්ගේ මොබයිල් නම්බර් එකම තමයි තියෙන්නේ ඉතින්. නෑ මම කියවෙත මෙහෙම මගේ නම්බර් එක දුන්නොත් එහෙම පුරවද ડોක්ටර් දෙන්න මට පොඩ්ඩක් කතා කරන්න. එහෙමනම් ඉතින් හරියටම කතා කරයිද දන්නේ. මම net fm එකකින් කියලා කියන්නකෝ. net fm එකකින්. ඔව් මම රංගන. මගේ නම්බර් එක දෙන්න ડોක්ටර් දෙන්න පොඩ්ඩක් කතා කරන්න කියලා මට. ආ කියන්නකෝ බලන්න. 077යි. මට පුළුවන් එක්කම කෝල් එක ගන්න කියලා කියනවා ડોක්ටර්ට. මම කියන්නම්. ඔබට මේ කවුද? රිසෙප්ෂන් එකේ තමයි මම නම් ඉන්නේ. මම දෙන්නම් කොසට නම්බර් එක. හරි, හොඳයි. මම සුදේ. ලුංගලා. කැපොන්. ජනතා සේවයට. Dedicated to serve the people.
නැතෆෙන් බැලුම් කළත් එක එකතු වෙන්නේ අද නැතෆෙන් බැලුම් ගලින් අනාවරණය කරමින් ඉන්න කෑගල්ල පැත්ත එක්තලා පුද්ගලික රෝහලක වෙන සිදුවීමක් රෝහලේ හිමිකාර්තුවේ දරන වෛද්‍යවරයා අමානුෂික විදියට පහර දෙන බවට හෙද කාර්ය මණ්ඩලය අතුරු කාර්ය මණ්ඩලයේ චෝදනා කළා. ඒ පිළිබඳව තමයි අනාවරණය කරමින් ඉන්නේ. අපිට දුරකථනයෙන් හිතවත එක්ක ඉන්නවා අතුල මහත්මයා කුරුණෑගලේ නායබ වන ඔබට. ආයිබෝවන් පළමුවෙන්ම අත්දැකීමක් එකතු කරන්න ඉතාම කෙටියෙන් අපේ රටේ යාපනය විශ්වවිද්‍යාලය යාපනයේ බිහි වුණ වෛද්‍යවරු දමිල වෛද්‍යවරු අපේ රටට ඉතිහාසයේ අත්දැකීම තමයි ඔවුන් පූර්වාදර්ශ සැපෙව්ව පරමාදර්ශ සැපෙව්ව ඔවුන් මානව දයාවෙන් සිංහල දෙමළ මුස්ලිම් ජාතිවාදී නොව ඔවුන් ඇත්තටම ආධ්‍යාත්ම බැඳීමක් ජනතාවත් එක්ක එකතු කරන හොඳ කාර්මිකව සේවාවක් දුන්නා දමිල යාපනයේ වෛද්‍යවරු ඔවුන් ඛේදනීය තත්ත්වයේ තියෙන අපේ දකුණේ දේශපාලන වර්තමාන ඒක ඉතිහාසයේ නරක දේශපාලන ක්‍රමීසි ඔවුන්ට රට හැර යන්න වුණා. ඉතින් අපේ රටේ දකුණේ වෛද්‍යවරුන්ට ඔවුන්ගේ ඉගෙන ගන්න ඉතිහාසයේ කියවීමක් කරගන්න ඔවුන් වෛද්‍යවරු මානව දයාවෙන් සේවාවක් කරා. ඉතින් අපේ රටේ දකුණේ එහෙම වෛද්‍යවරු නැතුවම නෙවෙයි. එහෙමනම් ඒකේ පරමාදර්ශීභාවය සහ පූර්වාදර්ශී ඉගෙන ගන්න ඕනේ පළමුවම වෛද්‍යවරයා. බොහොම ස්තුතියි. නැවත කතා පැත්තට හැරෙමු රංගන අපිනේ. ඔව්. දැන් අර මේ ආසන්නතම සිදුවීමක් වුණානේ සේවිකාවන් 3 දෙනෙක්ව කාර්යාලයට කැඳවලා වෙච්ච පහර දීම. ඒ පහර දීමෙන් පස්සේ පොලිසියට ගියලු. මොකද දැන් වෙලා තියෙන්නේ? හොස්පිටල් එකේ ඉන්නකොටත් පොලිසිය ආවා. විස්තරේ කිව්වා. එතකොට එයාලත් කිව්වේ මේ يعني ගෑල්මෙන් හිම ගාන්න අයිතියක් නැහැ. මේ සම්බන්ධයෙන් මොන හරි කරන්න පුළුවන් මේ කරමු කියලා. ඒ හොස්පිටල් එකේදී අපේ එකට වැඩ කරන්න වෙන සර් කෙනෙක්මයි බැලුවේ. ඒ ડોක්ටර් කිව්වා තව කී දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවාද කියලා. හුවා කියලා මේ බෙහෙත් එහෙම දුන්නා. දැන් මොකද තත්තේ? දැන් නම් යන්නේ නැහැ වැඩට. ගෙදර ඉන්නේ. ගෙදරින් කෝල් කරා ડોක්ටර්ට. ගහපු සර්ටම අප්පච්චිම කතා කරා. ගෙදරට කියලා තියෙනවා මේ අනිත් දෙන් කියන්නේ එක්කෙනෙක්ට විතරයි ගැහුවේ. මේ මටයි අනිත් එක්කෙනටයි ගැහුවේ නැහැ වැඩට එවන්න කියලා. එහෙම කියන බොරුවක් නෙතනක් කියලා තියෙන්නේ. මං කිව්වා නෑ මට ගැහුවා. එහෙම කෙරටස් නෑ මට ගැහුවේ නෑ එහෙම කියලා කියලා තියෙනවා. එහෙන පොලිසියේ පැමිණිලි විභාග වෙනවා. අද තමයි පොලිසිය රෙන්න කියලා තියෙන්නේ එවදුවියට. එතකොට අපිට බලා ගන්න පුළුවන් මොකද තත්ත්වය කියලා. මොකද මොහු මේ පුරාජේරු කතා කරනෝනේ ආරක්ෂක අමාත්‍යාංශය ආලු ඉන්න පොලිසියේ ලොකු මහත්තුරු ආලු ඉන්න රුපියල් 2000ට පොලිසිය නිලධාරියෙක් ලබ ඕන වැඩක් කරගන්න පුළුවන් කියලා. අපි බලමු මේ 2000 වැඩ කරනවද නැද්ද කියන කද. ඒත් එක්කම නෙවෙයි තවත් කාරණාවක් තමයි දැන් පාසල් අධ්‍යාපනයේ හැමාර වෙච්ච තරුණ තරුණියන් මේ වගේ සෞඛ්‍ය ශිෂ්ටාචාරයට යොමු වෙනවා. දැන් මේ කටයුතු වලටත් සම්බන්ධ වෙලා තියෙන උදුවේ පාසල් අධ්‍යාපන කටයුතු වලින් අනතුරුව වෙනත් පාඨමාලාවක් හදාලා සෞඛ්‍ය ශිෂ්ටාචාරය තමයි මේ පෞද්ගලික රෝහලකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් දෙමෝපියොත් ලොකු බලාපොරොත්තුවකින් තමයි තමන්ගේ දරුවන්ව මේ වගේ රෝහලකට යොමු කරන්නේ. මින් ඉදිරියට හොඳ රැකියාවකට හොඳ පිවිසුමක් ලැබෙයි හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් දෙමෝපියන්ට මොන වගේ හැඟීමක් තියෙන්නේ දරුවන් මේ විදිහට කුටි කෑවට පස්සේ. මම ආවේ මගිලා බාර දුන්නා වැඩපළට. දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා මම බාර දීලා. ඊට පස්සේ හොඳට කරගෙන හිටියා. ඊට පස්සේ වතන ළමයි කීප දෙනෙකුටම ඒ මහත්තයා ගහලා ප්‍රශ්න වුණා. ළමයි කීප දෙනෙකුට කෑ අනික කුණුහරුප කියලා කෑ ගහන වේව මට ආරංචි වුණා පස්සේ. ඉතින් ওই ගෑනු ළමයින්ට එහෙම කරන්න අසාධාරණ හොඳ නැහැනේ. පස්සේ ඉතින් මේ අපේ දුවගේ ඔය එදා ටෙස්ට් එක විතර වෙලාවේ මම අහුවා එයාගෙන් ටෙලිෆෝන් කළා. දුවගිට මොකද්ද වෙලා තියෙන්නේ ඔබතුමා දන්න විදිහට? මම දන්න විදිහට ඒ තුන්දෙනාටම ගහලා තියෙනවා හින්දා. ඔව් ගහලා තියෙනවා. මෙයා ගහලා මේ අපේ දුව ස්පිටාලේ හිටියා. අනිත් දෙන්නත් ස්පිටාලේ හිටියා. එයාගෙන් මම අමහැවුවා මේ ડોක්ටර්ට කෝල් එකක් දීලා මොකද මේ ආයතනයේ මොකද මේ වගේ ප්‍රශ්නයක් වෙලා තින්නේ කියලා. එයා කිව්වා නැහැ කියලා. එහෙම දෙයක් උන්නේ නැහැ කියලා ඇකි කිව්වා. ඉතින් මං කෝ එහෙම උන්නේ නැත්තම් කොහොමද මේ ළමයිට ගහලා මේ ස්පිටාලේ ඉන්නේ කියලා. ඉතින් ඒකට උත්තරයක් දුන්නේ ආ ෆෝන් එක ඔෆ් කරලා නිකන් හිටියා. එහෙම තමයි හැසිරෙන්නේ සාමාන්‍යයෙන් අපිට දැන් මේ ඔහුට අමතලා අත්දැකීම් තියෙන හින්දා කියන්නේ. හැබැයි ඉතින් මේ තාත්තා එහෙම නිකන් හිටියෙත් නෑ. ඊපස් දෙකින් දෙකටම මේ කරුණු කාරණා පිළිබඳව හොයලා බැලුවා. මං එතනට වැදතරින් නෑ ආපහු නැවත. ඒ වගේ අසික්කිත නංගට අරින්න බෑනේ මහත්තයා. මේ විදිහට මිනිසුන්ට සමෙන්ට ඒ විදිහට ගහනවා කරුවොත් නම් බෑනේ. ඉතින් කොහොමද කරන්නේ? එකිනෙකට දෙන්නකොට වෙච්ච දෙයක් නෙමෙයි. ඔයක ඉස්සලා පැමිණිලා දාලා තිනු පුළුවන්. දැන් ওই සිද්ධිය සමහරට දැන් දුවලගේ තියෙන වරදකින් හරි මොකක් හරි හේතුවක් නිසා ගැහුවා කියලා කිව්වොත් එහෙන මොකද කියන්නේ? එහෙමත් ඉතින් ගහන්න බෑනේ මහත්තයා. පොඩි වරදක් තුනයි කියලා හිතමු කෝ අපි. වරදක් තුනත් එහෙම ගහන්න බෑනේ. නීති අනුකූලව බෑ නේද? එහෙම දැක් කරන්නේ. එයා කියනවා එයා ගැහුවේ නැහැලු. මෙයාට ගැහුවේ නැහැලු. කාටවත් ගැහුවේ නැතුව එයා. එහෙමයි කිව්වේ. එනක් ළමයිට ගහලා තියෙනවා. ඔයක ඉස්සලා ගහලා තියෙනවා. ඩොක්ටර කිව්වා වාගේ යාමයට මම මොකද සිරියරක් කරේ නැහැ කියලා. එහෙම කතාවක් කිව්වා. ඒක ගණන් ගන්න බෑනේ මේ මෙයාට ගහලා තියෙද්දි. මං කිව්වා ඉතින් ඔයා එහෙම කිව්ව රජ යන්න නෑ. ස්පිටාලේ ඉන්නවද? කියලා වෙලෙ. අනිත් ළමයින්ට ගැහුවේ කියන්නේ හුවේ නැද්ද? මං ඇහුවා තුන්දෙනාටම ගැහුවා නේද කියලා. එයා කිව්වා කාටවත් ගැහුවේ නැතුළු. ආගේ ළමයට ගැහුවේ නැතුළු. කාටවත් ගැහුවේ නැහැ සැර කරා කියලා.
आयतने पोडक्ट सोदी साक्षि रोहल पोलिस प्रधान राज्यकारी जनता सेवा डेडिकेटेड टू सर्व द पीपल अधिकरण वैद्यवरे खामोटे आंदोलन अवस्थावक नौकर पशु अवस्थावक दी ओन ए संबंध अधिकरण सहन लागाम चाल गैटल वर्ट मोहन दें सिद्धु මොහොතේම පහම ගිහිලා අප්‍රමාදී භාවය කියන එක ඉතාම වැදගත් වෙනවා අපරාධ නඩුවක. ඉතින් එවැනි අවස්ථාවකදී අප්‍රමාදීව ගිහිල්ලා ළඟම තියෙන පොලිස් ස්ථානයට ඒ පිළිබඳ වාර්තා කළ යුතුයි. තුවාලවල බරපතල තත්ත්වයක් තියෙනවා නම් එවැනි අවස්ථාවකදී පොලිසිය විසින් කටඋත්තර සටහන් කර ගැනීම පිටතොරව වහාම රෝහල් පත්තංකයක් දීලා රෝහල් ගත වීමට අවස්ථාව සලසලා දෙනවා. කොට එවැනි අවස්ථාවලදී රෝහල් ගත වීමෙන් අනතුරුව එම සෑම රෝහලකම රෝහල් පොලිසියක් කියන එකක් තිබෙනවා. ඒ පොලිසිය විත දැනුම් දෙනවා ඒ අදාළ තුවාල කරුගෙන් කටඋත්තරයක් සටහන් කර ගන්න කියලා. ඊට අමතරව ඒ ඇතුළුණු රෝගියාගේ අධිකරණ වෛද්‍යවරයා ඇවිල්ලා ඒ පිළිබඳව පැහැදිලිව තුවාල සම්බන්ධව වාර්තාගත කිරීමක් කරනවා. ඉතා වැදගත් වන දේ තමයි අධිකරණ වෛද්‍යවරයා විසින් විමසන අවස්ථාවේ කුමක්ද සිදු වුණේ කියලා එවැනි අවස්ථාවලදී ඉතිහාසය කියලා කියනවා. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳව සඳහන් කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒකෙදී අධිකරණයකට ඉතා වැදගත් වන්නේ ඒ අදාළ පුද්ගලයා හඳුනාගත්තාද, ඒ සිදු වූ වේලාවේදී ඒ පුද්ගලයා හඳුනාගෙන හැකියාව තිබුණාද, පාවිච්චි කළ ආයුධය මොකක්ද. ඒ දේවල් තමයි එවැනි පැමිණිල්ල संबंध बहु वार उत्साह उत्साह कार्यालय
ඉන්ජෙක්ෂන් ලෙඩුන්ට දැන් කිව්වනේ ඒව නෙමෙයි ගහලා තියෙන්නේ අතින් පයින් තමයි ගහලා තියෙන්නේ මේ දැන් මේ වෛද්‍යරයම් කිව්වනේ ඒ කිවුදු දෙයෙන්ම අහගන්න කියලා මේ අදාළ සිද්ධියට තොරතුරු දෙන උදු වේගෙම ඔන්න ඉතින් ඒ උදු වේට වෙච්ච කතාව අපි කිව්වා හැබැයි වෛද්‍යවරෙන්ගින් අපි මේ ගැන ප්‍රශ්න කළාට පස්සේ අවසානයේ හම්බුනේ ඔන්න ඔය වගේ ගැළවිලා යන ලේසි උත්තරයක් හැබැයි ඉතින් මෙහෙම ගැළවිලා යන්න බෑ අද මුළු ලංකාවම ඇහුවා මේ තත්ත්වය ඒ වගේම තමයි පොලිසි නිලධාරින් මහතුරු අහගෙන අද මේ සම්බන්ධ පැමිණිල්ල පොලිසි විභාග වෙනවා එතකොට බලමු මේ පුද්ගලයාට මොකද වෙන්නේ කියලා ඔය විදිහට ඉස්සල යන පුළුවන් වෙන එකක් නැහැ මේ සම්බන්ධව සාක්ෂි ගොනු වෙලා තියෙන හින්දා අපි බලන් ඉන්නවා අගතියට පත්වෙච්ච පාර්ශ්වයට සාධාරණ ඉෂ්ට වෙනකන් බැලුම්ගල හැමදාමත් ජනතාවත් එක්ක අසාධාරණ පත්වෙන උදුවේගේ පැත්තේ ඉන්න හින්දා ඒත් එක්කම ලබ අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ අපි මේ කතා කළේ රෝහලක් සම්බන්ධයෙන් හෝ වෛද්‍යවරයෙක් සම්බන්ධයෙන් පමණක් නෙමෙයි මේ පොදු ආයතනයක වැඩ කරන නිලධාරීන්ට නිලධාරින්ට නිදහසේ තමන්ගේ රාජකාරිය කරන්න පුළුවන් වගේ මේ වගේ පහර කෑම වලට මේ වගේ බලහත්කාරකම් වලට ලක් නොවිය යුතුයි කියන කාරණාව මොකද නැත්තම් වෙනත් කිසිදු අරමුණක් ඇතිව නෙවෙයි අපි හොඳ වෛද්‍ය සේවාවක් අපේ රටේ අවශ්‍යයි ඒ බලාපොරොත්තුවෙන් ඒ උතුම් අරමුණ ඇතුව තමයි අපි වැඩසටහන කළේ කියලා නැවතත් මතක් කරන්න ඕනි. ඔව් ඔබට යම වැඩි යමක් තියෙනවා නම් කතා කරන්න 0742 372 372 බැලුංගල හොට්ලයින් එක. මට නීති විරෝධීව බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට නොයා ඉන්නයි තිබුණේ. ඔයාලගේ පවුලෑවත් රැකගන්න. කාටවත්ම නීති විරෝධීව බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න දෙන්න එපා. නීති විරෝධීව බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගියොත් ඔබ හසු වෙන අතර ආපසු ලංකාවට හරවා එවනු ලැබේ. ඕස්ට්‍රේලියානු රජයේ පණිවිඩයකි.